ශ්‍රීලංකාව සහ කොදෙව් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත 2020 තරගාවලිය ආරම්භ වීමට නියමිතයි 13 වෙනිදා රාත්‍රී 7ට ඉතින් දෙවන තරගය 15 වෙනිදාත් තුන්වන තරගය 17 වෙනිදාත් පැවැත්වීමට නියමිතයි ඉතින් වර්ෂාව දඹුල්ල ක්‍රීඩාංගණයට වරින් වර ඇදහැලෙනවා ඒ අනුව තරගයේ හරියටම වේලාවට ආරම්භ වෙනවාද නැත්නම් පසුපසට යනවාද කියන එක අදාළ දිනවලදී තීරණය වෙයි ඉතින් මෙම තරගාවලිය නැරඹීමට හැකි දේශීය විකාශන ක්‍රම මොනවාද කියන එක තමයි අපි බලන්නට යන්නේ. ඉතින් සාමාන්‍ය තරංග මාලා ඔස්සේ ඒ කියන්නේ සාමාන්‍ය ඇන්ටනාවෙන් ඒරියල් එකෙන් දේශීය විකාශනය සිදුවන්නේ සුප්‍රීම් ටීවී ඔස්සේ. ඉතින් සුප්‍රීම් ටීවී සංඛ්‍යාත මොනවාද කියලා බැලුවොත් එහෙම කොළඹ UHF 49 කොළඹ UHF 21 පිළියන්දල VHF 11 දකුණ UHF 26 මහනුවර UHF 26 රත්නපුර UHF 26 අවිස්සාවේල UHF 26 පොල්ගහවෙල UHF 21 බදුල්ල UHF 21 කරගහතැන්න VHF 11 නුවරඑළිය VHF 4 කියන නාලිකා ඔස්සේ සාමාන්‍ය තරංග මාලා වලින් සුප්‍රීම් ටීවී ඔබට නරඹන්නට පුළුවන් මේ කොදෙව් සංචාරය. ඉතින් මේ සාමාන්‍ය තරංග මාලා ඔස්සේ විකාශය වෙනකොට ශ්‍රී ලංකාවේ තියෙන ගෙවීම් සිදු කරන නාලිකා ඒ කියන්නේ ඩයලොග් ටීවී සහ PO ටීවී සුප්‍රීම් ටීවී නාලිකාවේ මේ තරංග විකාශය කරන්නේ නැහැ. නැත්නම් ඔබට ගෙවීම් සිදු කරන නාලිකා වලින් සුප්‍රීම් ටීවී ඔස්සේ තරංග නරඹන්නට බෑ කියන එක නැවතත් මතක් කළ යුතුයි. එතකොට ඩයලොග් ටීවී විකාශය කරන්නේ මොන නාලිකාවලද කියන එක බැලුවොත් එහෙම Sony Sports 10 5 HD නාලිකාව නාලිකා අංක 124 විකාශය සිද්ධ කරනවා. ඒ වගේම SD නාලිකාව සාමාන්‍ය නාලිකාව 10 ක්‍රිකට් නාලිකා අංක 65 විකාශය කරනවා. ඉතින් මේ නාලිකා දෙකම වෙන වෙනම මිලදී ගත යුතුයි. නැත්තම් මුදල් ගෙවලා තමයි ඔබ නරඹන්නට ඕනි. නැතුව නොමිලේ මේ තරගාවලිය නරඹන්නට හැකියාවක් නැහැ. ඒ වගේම ගෙවීම් සිදු කරන අනෙත් නාලිකාව තමයි PO TV. එතකොට Sony Sports 5 නාලිකා අංක 37 මේක විකාශය කරනවා. ඒ වගේම Sony Sports 10 5 HD නාලිකාව 318 විකාශය කරනවා. ඒ වගේම 10 ක්‍රිකට් නාලිකා අංක 44 විකාශය කරනවා. ඒ වගේම 10 ක්‍රිකට් HD නාලිකා අංක 317 PO TV ඔස්සේ මේවා විකාශය කරනවා. ඉතින් මේවත් මිලදී ගන්න වෙනවා. නැත්තම් මුදල් ගෙවලා තමයි මේ නාලිකා ඔබට නරඹන්නට සිද්ධ වෙන්නේ. ඒ වගේම ඩිජිටල් විකාශන ක්‍රම මොනවාද කියලා බැලුවොත් සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරඟ ශ්‍රී ලංකා ක්‍රිකට් නිල YouTube නාලිකාව විකාශය කරනවා. ඒ විදිහටම මෙවරත් මෙම තරඟාවලියත් ශ්‍රී ලංකා ක්‍රිකට් නිල YouTube නාලිකාව විකාශය සිදු කිරීමට නියමිතයි. ඒ වගේම අනිකුත් ඩිජිටල් ක්‍රම බවට පත්වන්නේ ඩයලොග් view app එක මගින් මේක විකාශය කරනවා. ඒ වගේම PO mobile app එක මගින් මේක විකාශය කරනවා ඩයලොග් TV සහ PO TV වලට අදාළව. ඉතින් ඊළඟ ක්‍රමය තමයි සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ තරඟ සවන් දෙන ප්‍රේක්ෂකයන් සංඛ්‍යාවක් සිටිනවා. ඉතින් එම ප්‍රේක්ෂකයන්ට නැත්නම් එම අසන්නන්ට කියන්නට තිබෙන්නේ මෙවර නිල වශයෙන් තරඟාවලිය විකාශය කරන නාලිකාවක් තිබෙනවා. ඒ තමයි ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ජාතික ක්‍රීඩා සේවය මෙම තරඟාවලිය ඔබට විස්තර විචාරයෙන් ගෙන ඒමට සූදානම්. එතකොට මේ නාලිකාව සාමාන්‍යයෙන් එක් එක් ප්‍රදේශවලට වෙනස් සංඛ්‍යාතවල තමයි තිබෙන්නේ. ඒ සංඛ්‍යාත මොනවාද කියලා බැලුවොත් එහෙම ඔබට සවන් දෙන්නට පුළුවන් කොළඹ නම් ඔබ සිටින්නේ 107.3න් යටියන්තොට 107.5න් හුන්නස්ගිරිය 97.4න් කරගහතැන්න 97.4න් දෙනියාය 104.7න් හපුතලේ 104.9න් රදැල්ල 102.1න් කොකාවිල් 89.8න් කියන සංඛ්‍යාත ඔස්සේ තමයි විවිධ ප්‍රදේශවලට ජාතික ක්‍රීඩා සේවය ඔබට සවන් දෙන්නට පුළුවන්. ඉතින් මේ සංඛ්‍යාත ඔබ නිවැරදිව සුසර කරගත්තොත් ඔබ සිටින පළාත අනුව ඔබ සිටින නගරය අනුව මේ තරගාවලිය ඔබට සවන් දෙන්නට පුළුවන් සජීවීව. ඉතින් ඔන්න ඔය ක්‍රම මගින් තමයි ශ්‍රී ලංකාවේ විකාශය වන්නේ සහ ඔබට සවන් දෙනවා නම් සවන් දෙන්නට පුළුවන්. ඒ වගේම ඩිජිටල් විකාශන ක්‍රම සහ සියලුම ක්‍රම ගත්තාම ඔන්න ඔය විදිහටයි ඔබට සම්පූර්ණ තොරතුරු මෙවර කොදෙව් තරගාවලියේ ගෙන එන්නට තිබෙන්නේ. channel එක subscribe කරන්න සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න. අපගේ YouTube නාලිකාව Facebook page Instagram TikTok සියල්ලම follow කරන්න.